ඒකයි බයනැතුව මම නොකිය ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එක ඕන කෙනෙකුට ගන්න කිය. අද පෙරවරුවේ ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ඒස්.පී. ලියනගේ මහතා වෙනුවෙන් ඒ නියෝජිතයින් පිරිසක් පැමිණ ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා. දැන් මන් දෙවතාවක්ම ජනාධිපතිවරණය තරම් කරලා කොළඹින් තුන්වෙනි ස්ථානයට පත් වුණා. හැබැයි මේ පාරම ලංකාවේම වැඩි ඡන්ද සංඛ්‍යාවක් ගන්න. ඔව් ස්වාධීන. අවශ්‍යතාවේ තියෙනවා, යුතුකමක් තියෙනවා, වගකීමක් තියෙනවා රටට සත්‍ය මොකක්ද කියලා එලි කරන්න. අන්න ඒක අවස්ථාවක් ඕන නිසා මම නාම යෝජනා බාර දුන්නා. එමෙන්ම වෛද්‍ය පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අශෝක වඩිගමංගාව මහතාද අද එළඹෙන ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා. මෙරටේ ජනාධිපතිවරු 5 දෙනෙක් එක්ක වැඩ කරලා අත්දැකීම් මට තියෙන. මම කල්පනා කළා මම මේ මැතිවරණයේදී මේ රටේ පුංචි පන්ති විදිහටම පෙනී හිටින්න ඕනේ කියලා. ඒ අනුව මේ වන විට ජනාධිපතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 10ක අපේක්ෂකයින් සහ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් තවත් අපේක්ෂකයින් 6 දෙනෙකු ඇප මුදල් පත් කර තිබෙනවා. මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ ජනාධිපතිවරණයට තරඟ කරන පක්ෂවල සහ එලෙස තරඟ කිරීමට අපේක්ෂා කරන පක්ෂවල ලේකම්වරුන් අතර අද පසුරුවේ සාකච්ඡාවක් පැවැත්වුණා. එම සාකච්ඡාවට වැඩබලන පොලිස්පතිවරයා, මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාද ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා.